ඉතින් මේ වගේ තැනකට එනවා නම් අනිවාර්යයෙන්ම කන්න බොන්න ලැස්තිලා ඉන්න මොකද නාන්න ඒ හැම දෙයකටම ලැස්තිලා ඉන්න මොකද මේ වගේ තැනකට ජීවිතේ එකපාරක් හරි අනිවාර්යයෙන්ම එන්න ඕනේ ඒ එන්න ඕනේ වතුර දින වෙලාවක නෙවෙයි වතුර හිඳිච්ච වෙලාවක මේ වගේ තැනකට එන්න ඕනේ ඒත් හැම තැනකටම ඒ ලංකාවේ වැව් තියෙනවා ඇත්තටම සැහැන්න ප්‍රමාණය අපි දන්න නොදන්න සැහැන්න ප්‍රමාණයක් වැව් එහෙම නැත්නම් ජලවාස තියෙනවා ඉතින් ශ්‍රී ලංකාවේ උසම වේල්ල ඉදි කරලා තියෙන වික්ටෝරියාවේ වික්ටෝරියාව ජලාශයේ වතුර හිඳිච්ච බොහොම ලස්සන වතුර හිඳුනාම බලන්න පුළුවන් බොහොම සුන්දර තැනක තමයි අද අපි ඉන්නේ බොහොම ලස්සනයි ඔයාලට පේනවා ඇති මේ ගල් තියෙන විදිය හැඩ ගැහිලා තියෙන විදිය ඒව වතුර පිරුණාම ගල් පොඩි පොඩි ගල් ටික පල්ලට හේදිලා ඇවිල්ලා ලොකු ගල් ටික උඩ තියෙනවා ඉතින් ඒ ලස්සන ඒ සුන්දරත්වය මේ ගල් වල තියෙන සුන්දරත්වය ඔයාලට දැක බලා ගන්න පුළුවන් බොහොම ලස්සනයි බොහොම සුන්දරයි කළු ගල් ගැන මම කිව්වේ ඔයාලට පේන ඇති මේ වැවේ එක කොනක රතු පාටට කණු ගාලා තියෙනවා ඉතින් ඒක තමයි වතුර පිරෙන තැන ඉතින් එතනින් එහාට තියෙන පරිසරය දැක බලා ගන්න පුළුවන් ඇත්තටම කියන්න වචන නැහැ බොහොම ලස්සනයි මේක ඇවිල්ලා රක්ෂිතයක් ගහකට කොළකට අතක්වත් තියලා නැති රක්ෂිතයක් තමයි මේ අවට තියෙන්නේ ඉතින් බොහොම සුන්දරයි ඒක නිසා නමුත් මේ අපේ ඉන්න සමහර මිනිස්සු විසින් ඒව විනාශ කරනවා මොකද පොලිතින් කඩදාසි ප්ලාස්ටික් වගේ දේවල් මේ පරිසරයට එකතු කරලා පරිසරය විනාශ කරනවා ඉතින් ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකේදී විස්තර කරන්න ලෑස්තියි